සුබ දවසක් යාළුවනේ. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ගෙනහැරලා තියෙන්නේ ෆ්ලෝටින් ප්ලාන්ට් එකක්. ඉතින් මේක ටිකක් ලස්සනයි. අපි බලමු මොකද්ද කියලා. ඉතින් මෙන්න මේක ගෙනාවේ රෙඩ්වුඩ් ෆ්ලෝටා. ඔබට පේනවා ඇති. මේක රතු පාටයි. ඔබට පේනවා ඇති මේකේ මේ ඔයාලට පේන ඇති රතු පාට මුල් තියෙන්නේ රෙඩ්වුඩ් ෆ්ලෝටයි කියන්නේ රතු පාට මුල් කියන එක තමයි මේකෙන් කියන්නේ. ඉතින් මේක යාලුනේ ගොඩක් කියන ඔයාලට පේන ඇති ටිකක් සැර එළිය ඕනි. ඒ කියන්නේ හයිලයිට් ප්ලාන්ට් එක. මොකද දන්නවද මේකේ ලයිටින් අඩු වුණොත් එහෙම මේකේ ප්ලාන්ට් එකේ තියෙන වර්ණේ අඩු වෙනවා. ඔයාලට පේන ඇති මෙතන රතු පාට තිබ්බට මෙහා පැත්තේ ටැංකිය තියෙනවා යාලුනේ. එතන එච්චර එළිය නැහැ. කොළ පාට වෙලා තියෙනවා. හැබැයි මේක හොඳ ලයිට් එකක් වැටුණාම පස්සේ මේක රතු පාට වෙනවා. නමුත් කොළ පාට වෙලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ හොඳටම කොළ පාට වෙලා තියෙනවා. ඉතින් මේවා සාමාන්‍යයෙන් යාළුවනේ මිල ගණන් නම් තැනින් තැනට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඒවා පහක් විතර, ඉතින් මෙන්න මේ සයිස් වගේ හොඳට රතු පාට වෙච්ච පහක් විතර 100ත් 150ත් වගේ මිලකට තමයි යන්නේ. ඉතින් හොඳට හැදෙනවා මේක. ඔයාලට ඉතින් මේක ටැංක් එකට එකතු කරගන්න පුළුවන්. මේක යාළුනේ අර ගෝවා පාසි වගේ ලොකුවට දිගට මුල් එන්නේ නැහැ. පොඩි කෙටි මුලක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති චූටි මුලක් තියෙන්නේ. ඉතින් හොඳයි යාළුනේ මේක ටැංක් එකට දාන්න. ඉතින් ඔයාලට පේන ඇති මම නම් මේ බෝ කරන්න දාලා තියෙන්නේ. මගේ සෑහෙන තිබ්බා. මෙන්න මෙතනක් තියෙනවා ආරුන්නේ. ඒත් ඒකමයි මේකෙත් අර වගේම වෙලා තියෙන ඉරේලිය අඩු හින්දා පොඩ්ඩක් මේකේ තියෙන පැහැය අඩු වෙලා තියෙනවා. රතු පැහැය නෙමෙයි ටිකක් ලා රතු පැහැයක් වගේ තියෙන්නේ. ඉතින් ආරුනේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් මාකට් එකේ, ඒ කියන්නේ FB එකේ එහෙම ෆෝස් දාලා තියෙනවා විකුණන්න තියෙන තැන්වල. ඉතින් එහෙම තැනකින් ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්. මේවා නම් ඇක්වේරියම් වල නම් මම දැකලත් නැහැ. ගොඩක් වෙලාවට තියෙනවා. මොකද ඒගොල්ලෝ මම දන්න විදිහට ගොඩක් තැන්වල නැහැ මේක යාළුනේ. ඉතින් ඔයාලට ඕඩර් කළාම තමයි ගෙන්න ගන්න වෙන්නේ. එහෙනම් යාළුනේ මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එන්න. ඉතින් මේකේ තව විස්තර මම ඔයාලට ෆොටෝ වලින් එකතු කරලා තියා තියන්නම්. මේ වීඩියෝ එක හොඳනම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අලුත් කියන්නේ යාළුවන්ට පේන ෂෙයා කරන්න. ඉතින් මගේ චැනල් එකට අලුත් නම් ඔයා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න.